ඔබලාට කියන්න මට ලැබුණේ අවස්ථාව ඇත්තටම රංගනය පිළිබඳ පාඨමාලාවක් හදාරන්න මම විශ්වවිද්‍යාලයකට ගියා වගේ. මොකද මේ වැනි කලාකරුවෙක් අපිට බිහි වෙන්නේ නැහැ ආයේ සිනමාවට. මේ මහා කලාකරුවා මේ රටේ ඇත්තටම අපි දකිනවා හැම උළෙලකදීම හැම සම්මානයක් පිරිනැමෙන අවස්ථාවකදීම राज्य गौरव पवा लबन मट्टमटम इतुमागे कार्यवाहरे मे जनतावगे इत्तुल मे अपे इतिहास टेकतुकल्लधीनम नमुत् अपि एकातकट बेलुहाम इतुमा दें अपेन समुगेन वसर दहायकटत् किट्टुयि इतनिं पस्से अपि इतुमागेन कथा करनवद ए अवधाने तीयेनवद एकर महा मेहय पिलिबंद अपे अनुस्मरणयक् तीयेनवद कियला हितुवोत् अपिट हितेनवा एतन अडुपाडुवक् तीयेनवा कियला मेक अपे මම ඒක විවේචනයක් විදිහට නෙමෙයි කියන්නේ නමුත් අපි මේක දකිනවා දැන් අපි කලා ක්ෂේත්‍රයේට මහා මෙහෙයන් කරපු කලාකරුවන් ගැන හිතනකොට ඔවුන්නේ මෙහෙවරෙහි ක්‍රියාකාරීකව ඉන්න කාලය ඇතුළත සහ ඊට පසුව බැලුවහම අපේ රටේ දැන් උදාහරණයක් වශයෙන් ඉන්දියාව වගේ රටක් ගත්තොත් ඒ රටවල කලාකරුවන්ව ඔවුන් ජීවත්ව සිටියේදී පමණක් නෙමෙයි ඔවුන් ඒ රටේ අපේ ජීවිතයෙන් සමුගත්තයින් පස්සේ महा गौरवणीय आकार समरण रवींद्रनाथ टागोर क्यूवत इंदियावट देवी वगे सत्यजित राय क्यूवत्ते वगे मुनमहो साहित्यवेदी एक सिनेमा वेदी एक संगीतज्ञ मे मुनम क्षेत्रेक नेलुना ओन जाते बहुमनट लक्वेन्ने ए रटवेन्वेन महा सेव्या करपुआय विधियट मुकद मेवेनी कलाकार कपिट बिहेन्ने आई सिनेमा मम हरी वासनावंताय मगे सिनेमा जीविते मम आरंभ करपु चित्रपटी इंदला चित्रपट पाक एक दिगट मे आरंभेदीम जो अभी विक्रमयन निक रंगपान मट लबुना ए चित्रपटी पहेम प्रधान भूमिकावन जो अभी विक्रम महा कलाकरवा कला उबलाट कियन्न मट लबुनेय अवस्थाव अत्तटम रंगने पिलिबंद පාඨමාලාවක් හදාරන්න මම විශ්වවිද්‍යාලයකට ගියා වගේ මේ මහා කලාකරුවා සමග එක්දිනෙදා හමු වෙමින් කතා බහ කරමින් චරිත ගැන අවබෝධය ලබා ගනිමින් මේ සියල්ල තුළ එතුමා මේ මහා රංගනයන් ඉදිරිපත් කරන්න කොහොමද ඔහුගේ ප්‍රවේශය මේ ශක්තිය මේ හැකියාව මේ ලෝකය මවිත කරවන මේ සිනමා කෘතීන් වලින් ඔහුව දැක්කහම ඔහුට වන්දනාමාන කරන තත්ත්වයට මේ කලාකරුවා කටයුතු කරන ආකාරය ඇත්තටම විශාල අත්දැකීමක් වුණා මට ඒක ලොකු හැදෑරීමක් ඇත්තටම ඒ වගේම මේ වෘත්තිය කෙරෙහි මහා ගෞරවයක් මේ වෘත්තියේ තියෙන වටිනාකම අවබෝධ කරගන්න හි බැරෑරුම්කම මේක තුල අපි කටයුතු කළ යුතු ආකාරයේ තියෙන ඒ ගෞරවණීය తత్వය තේරුම් ගන්න මේ මහා කලාකරුවා තමයි ඔහුගේ ඒ සමහර કૃતિන් මෙන්න ඔහු දැක්කූ ඒ කැපවීම වෙහෙස මහන්සිය ශාරීරික වශයෙන් විඳ පීඩා උදාහරණයක් වශයෙන් දැස නිසා චිත්‍රපටය ගත්තොත් ශ්‍රියාණී ඉන්නව මෙතන අපි තුන් දෙනා තමයි ඒකේ සෑහෙන්නම දුක් විඳින්නේ උදේ පාන්දර එකට විතර මේකප් පටන් ගන්න දවස් තියෙනවා උදේ පාන්දර එළිය වැටෙනකොට ඉරු නැගීමත් එක්ක දර්ශන රූපගත කරන්න මේකප් පටන් ගන්න රෑ එකට මට උත්සෙල්ලම දාන ආදුනිකයම ඌ ඉස්සෙල්ල දාලා පැත්තකට කරලා තියන්න අනිත් අයට මට වැඩි අඩුවෙන් නිදි මරන්න වෙන නිසා ජෝ අයියට මේ මේකප් එක කරාම උදේ පැය දෙකක් හෝ තුනක් ගන්නවා सवस सवस चित्रपट रूगत किरी मिमर वेला ये संपूर्ण इवत करूट दी दाला महा अमारुदर स्ट्रॉ हे कि तमिल बीबी मंगिता हेम दाम पै आठा दहा दुलाकम दवस आहार धीरेकमदे एक दवसक एक मोहतक अय्यो मे मुन दुखद मम विधिन्न हंगी मकत्वन विधीर कटेतु करेन ये तरंग तमागे कार्यवेणुन कपविला कटेतु अट महापूर्वादर्श अत्र महा नल्वान निधन आदर आश्रय हेदेन्न वेडेन्न आभास्य लभागंड लभुन गावनी फोन्सेका महात्मा सामगन एक अपे जीवितेर मुनतरम दे एक कलाद अपलभागदेट वड मम मे कथाकण ओं तुल तिबुन ये शक्ति ඔවුන්ට දුන්න කැපවීම මොනතරම් දෙයක් වුන් ඉදිරියට දහයාද කළාද ඒක තුල තමයි සිනමාව අද ජීවත් වෙන්නේ ජෝ අවේ වික්‍රම තරිතවලට පිවිසෙන ආකාරය
කුරහඳ කළුවර චිත්‍රපටයට ඔහු සිංගප්පූ සිනමාවලදී ලෝකේ හොඳම නළුවා විදිහට සම්මාන ලැබනවා අභිෂේක ලැබනවා ඒ වෙලාවේ මම අහගෙන හිටියා එක ਵਿਚාරකෙක් ඒ ජෝගේ රඟපෑම් දැකලා සඳහන් කරලා තිබුණ දෙයක් ඔහු හැරමිටියෙන් ඇවිදින හැටි අන්දපුර්ග පුරුෂයෙකු විදිහට ඔහු අර පුතාගේ සොහන හොයාගෙන යන ගමනේදී ඒක තමයි චිත්‍රපටයේ උච්චතම අවස්ථාව ඔහු හැරමිටියෙන් ගමන් කරන හැටි අන්ද මිනිහෙක් විදිහට එක ਵਿਚාරකෙක් ලියලා තිබුණා ඔහුගේ හැරමිටියේ කොනේ ඇහැක්සවි කළා තිබුණාද කියලා ඒ තරම් සූක්ෂම ඒ පාර හොයාගන්න හැරමිටියෙන් හරියට පාර ඒ කොනේ ඇහැක් තිබිලා ඒ ඇහෙන් බලනා විදිහට අපිට දැනෙන්නේ එහෙමයි දැන් ජෝහබ් වික්‍රම අන්ද මිනිසෙක් නෙවෙයිනේ නමුත් ඔහුගේ රංගපෑම තුළ ඒ තරම් දෙයක් හැඟීමක් sannivedanaya කරන්න පුළුවන් මහා අප්‍රමාණ ශක්තියක් තිබුණ නළුවෙක් මොනවද ඒක කිව්වේ මොනවද ඒක කෝණියක් කියන්න බෑ ආ ඒක ඔච්චර නෑ නෑ මම ඒක ඇතු අලිමදක කියලා මට මතකයි හොඳ අවස්ථාවක් බඹරුව ඇවිත් චිත්‍රපටයේ අවසාන ජවනිකාවේදී ඔහුව කඩුවලින් කපලා මේ මරණාසන්න වෙන්න වැටෙනකොට ඔහු මර විකල්යෙන් නැගිටිනවා නැගිටලා වෙරළ දිගේ කෑ ගහගෙන ගිහිල්ලා අන්තිමේ මැරිලා වැටෙන්නේ එතෙන්දී ධර්මසේන පතිරාජ කිව්වා ජෝයියා කොයි තරම් ඒ හැඟීමට ඇතුල් වෙලා තිබුණාද කිව්වොත් දර්ශනීය වෙරළා බලද්දී ලොවි ගෙඩි දෙකක් වගේ ඔහුගේ ඇස් දෙක රතු වෙලා තිබුණා කියලා ඒ තරම් ඒ මරණ වේදනාවේ ගැම්ම ඔහු රංගනීය වෙනුවෙන් එකතු කරගෙන තිබුණා ඔහුගේ මූණේ ඔහුගේ ඇස් දෙක ඔහුගේ ස්තිරුරේ වෙනස්කම් ඇති වෙන තරමට ඉතින් මේ වගේ කැපවීමකින් සහ තමන්ගේ උපතින් තිබුණ ඒ රංගන හැකියාවෙන් තමයි මේ මහා කලාකරුවා අපට බිහි වුණේ. අපි ඒකට කොච්චර ගරු කරන්න ඕනද? ඒ හැම දිනම මේ වගේ මේකට කැපවීම කරලා රැකගෙන ආවේ මොකද්ද? දේශීය සිනමාව. මම හිතන්නේ ජෝවා බේවික්‍රමයන්ට උපහාර කරන මේ වෙලාවේ අපි දැඩි ලෙස අපේ අවධානයට අපේ සිහියට අපේ අපේ තේරුම් ගත යුතු දේ විදිහට මම හිතන්නේ ජෝවා බේවික්‍රමයන් කියන්නේ මහා කලාකරුවා ගැන අපි කතා කරන්නේ දේශීය සිනමාව තිබුණ නිසා දේශීය සිනමාවක් නැත්තම් ඔහු නැහැ ජාත්‍යන්තර කීර්තියට මේ අපේ කුඩා දූපත ලක් කරපු ඒ කලාකරුවන් සියලු දෙනා ඒක කලේ සිනමාව තුලින් ඒ අදහස හිතට ගත්තොත් ඒ විදිහට අපි දේශීය සිනමාව රැකගත්තොත් මම හිතනවා මේ මහා කලාකරුවාණන්ට ඔහු වෙනුවෙන් අපිට කළ හැකි උපරිම ගෞරවය උපරිම උපහාරය নমස්කාරය තමයි දේශීය සිනමාව රැකගැනීම. හඳුනාගත්ොත් ඔබ මා හඳුනාගත්ොත් ඔබ මා හඳුනාගත්ොත් ඔබ මා